අද අපි කතා කරන්න යන්නේ ජිම් වල තියෙන ගැටලු සම්බන්ධව. ප්‍රශ්න අංක 1. Guys, towel lack. තුවායක් අරන් යන්න. පොඩි හෝ ලොකු towel lack අරන් යන්න. වෙනත් කෙනෙකුගේ දාඩිය තමන්ගේ ගෑවෙන්න දෙන්නත් එපා. තමන්ගේ දාඩිය වෙනත් කෙනෙකුට ගෑවෙන්න දෙන්නත් එපා. හිතලා බලන්න. වාග් ජිම් එකේ තැතිනේ යර්ණේ දාඩිය දාන පිස්සු විකාරය. කවදාවත් බෙන්ච් එකක් පිහින්නේ නැහැ. අන්න එයත් ඔයාගෙන හිතන්නේ ඒ දෙම තමයි. Okay? So towel lack. දෙවෙනි ප්‍රශ්නේ. ඔයා වගේම වෙනත් මෙම්බර්ස්ලා ජිම් membership එක ගෙවලා තියෙන්නේ. ඔයාට වගේම සම අයිතිවාසිකමක් තියෙනවා. ඒ කට්ටියටත් බෙන්ච් එකක් පාවිච්චි ගන්න. ඩම්බල් ලැක් කර් ගන්න. ඒ නිසා please share කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ. Guys, squat rack එක තියෙන්නේ curl ගහන්න නෙමෙයි. Squat rack එක තියෙන්නේ squat කරන්න. වෙන දේවල් squat racking එළිය කරන්න. Problem number 4. Dumbbell, barbell විසික් කරන්න එපා. හයියෙන් බිම දාන්න එපා. වා ජිම් එකට ඩැමේජ් එකක් කරොත්, ඩම්බෙල් එකට ඩැමේජ් එකක් කරොත්, ඔයාටම තමයි පාඩුව. ඒ නිසා ගයිස් බඩු විසික් ගන්න එපා. ඕකේ? බඩු. ප්‍රශ්න අංක 5. ගයිස් ඔයාගේ ජිම් එක පොඩි නම්, සෙනඟ වැඩි නම්, ප්ලීස් සුපර් සෙට්ස් වගේ කොම්ප්ලිකේටඩ් වර්කවුට් රූටින්ස් පාවිච්චි කරන්න එපා. ඔයාට වර්කවුට් එක හරියට කරන්න බෑ. මොකද ඉන්ටරප්ට් වෙනවා. ඒ වගේම වෙනත් මෙම්බර්ස්ලටත් වර්කවුට් එක කරන්න බෑ. මොකද ඔයා ඒ කට්ටියට ඉන්ටරප්ට් කරනවා. මමත් මේක කලින් කරපු වැරද්දක් මම දැන් හදාගෙන තියෙනවා. 6වෙනි ප්‍රශ්නේ. ඔයා ඩම්බෙල් එකක් පාවිච්චි කරනවා. ඔයා බාබෙල් එකක් පාවිච්චි කරනවා. ඔයා ප්ලේට් එකක් ගත්තන ආපහු තිබ්බ තැනින් ගිහිල්ලා තියන්නේ. ඒක තියෙන්න ඕන තැනින් ගිහිල්ලා තියන්නේ. ප්ලීස්. මේවා ඉන්ටර්නෙට් එක හොයාගන්න තියෙන ඕනතරම්. ඇයි මම මේව ස්පෙસિෆික්ලි කියන්නේ අපේ ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකට? මම කියන්නේ මොකද මේවා common problems. ජිම්ස් වල තියෙන common problems. ඔයා වෙනත් කෙනෙකුගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනස තමන් තුළ ඇති කරගන්න. Guys, it's very simple. Weight tag ගත්තා නම් ආපහු ගිහින් තියන්න. Towel එකක් ගේන්න. Squat rack එකේ curl ගහන්න එපා. Weights බිම දාන්න එපා. පොඩි පොඩි දේවල්. All right guys, මං කියන දේ අහන්න එපා. හරි? අපි බලමු gym එකක manager කෙනෙක් මොකද්ද මේ සම්බන්ධව කියන්නේ කියලා. අපේ gym එක Zimantra Leisure Center, බත්තරමුල්ල manager Manoj. ෆෝන් නම්බර් එක දාන්න ඕනේ නැහැ මං හිතන්නේ. But anyhow, බලමු මේ මොකද්ද එයා කියන්නේ මේ සම්බන්ධව. සිමන්ත්‍රා ජිම් එකේ මම බලාපොරොත්තු වෙන ප්‍රධානම දේවල් තුනක් මම කතා කරන්න කැමතියි. පළවෙනිම එක ටවල් යූස් කරන එක. දෙවෙනි එක වේට් රීරැක් කරන එක. තුන්වෙනි එක තමයි වේට් ඩ්‍රොප් කරන එක අඩු කරන එක. ඇයි මේ දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. ටවල් එකක් යූස් කරන එක හරිම ඉම්පෝර්ටන්ට් දෙයක්. කෙනෙක්ගේ ස්වෙට් දහඩිය අනිත් කෙනාගේ ස්කින් එකට හොඳ නැහැ. ඒක ලොකු ස්කින් ඩිසීස් වලට යන දෙයක්. ලෙඩ හැදෙන්න පුළුවන්, රෑෂස් හැදෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා හැම මෙම්බර් කෙනෙක්ම ටවල් එකක් පාවිච්චි කරයි කියලා. හැබැයි ඒ ටවල් එක ඇවිල්ලා ජිම් එක ඇතුළට එන්න විතරක් යූස් කරන ටවල් එකක් වෙන්න බෑ. ඒක ෆුල් කවර් වෙන්න ඕනේ මැෂින් එක, බෙන්ච් එක. සම්පූර්ණ කවර් වෙන විදිය ටවල් එකක් යූස් කරන්න. ඒක ඔයාට, ඒ කියන්නේ මෙම්බර්ස්ට හොඳයි, අනිත් මෙම්බර් හැමෝටම හොඳ දෙයක් ඒක. අනිත් එක වේට් රීරැක් කරන එක. අපේ ට්‍රේනර්ස්ලා ඉන්නේ ඕගොල්ලන්ගේ මෙම්බර්ස්ලාගේ වේට් රීරැක් කරන්න නෙමෙයි. රයිට්? ට්‍රේනර්ගේ ජොබ් එක ට්‍රේන් කරන එක. ස්පොටර්ස්ලා තමයි වේට් රීරැක් කරන්නේ. ලංකාවේ ජිම්ස්වල ස්පොටර්ස්ලා නැහැ. රයිට්? ඉතින් ඒකින්ද ට්‍රේනර්ස්ලාට, ට්‍රේනර්ස්ලා ඉන්න පළියට ට්‍රේනර්ස්ලා වේට් රීරැක් කරයි කියලා හිතන්න එපා. ඕගොල්ලන්ගේ ගෙදර වැඩේ ඕගොල්ලෝ ඇඳුම ඇඳුත් ආයේ තියෙනවා ඒක හොඳට හොදලා ඉවර තැනකින්. ඔල වතුර වීදුරුවක් බිව්වොත් ඒක හොදලා ගෙදර ලස්සන එක නමලා තියනවා. ඉතින් ඇයි ජිම් එකේ ඔය පාවිච්චි කරන ඩම්බෙල් එක, ඔයාලා පාවිච්චි කරන බා එක, වීල් එක ඇයි ඒක ආපහු රීටැක් කරන්න බැරි? අනිත් දේ තමයි වේට්ස් බිම අතාරින එකයි. ගොඩක් අය හිතනවා මේක මාර ලොකු දෙයක්. මම ලොකු වේට් එකක් ගැහුවා මම අතාරන වේට් එක නැහැ. ඒක නෙමෙයි. ඒක ඩිසිප්ලින් වෙන්න කෙනෙකුට නොයිස් එකකින් ඩිස්ටර්බ් කරන එක නෙමෙයි වාගේ ඩිසිප්ලින් එක වෙන්න ඕනේ. වේට්ස් කරන එක අතාරිනවා නම් ඔයගලගේ නෙගටිව් මූමන්ට් එක ඔයගලගේ සක්සස් නෑ. ඔය බයිසෙප් එකක් ගහලා බාර් එකක් මෙහෙම අතාරිනවා නම් ඒ කියන්නේ වාගේ නෙගටිව් මූමන්ට් එක වර්ක් අවුට් කරලා නෑ. අපි ක්‍රීඩාවේ අපේ වර්ක් අවුට් එක වයසුත් ඒක හොඳ නැහැ. ඩිසිප්ලින් එකක් විදිහට අනිත් කට්ටියට ඩිස්ටර්බන්ස් එකක් තමයි ඒකෙන් වෙන්නේ, ඒ නොයිස් එකෙන්. ඉතින් මේ දේවල් තමයි මම මේජර්ලිම දකින්න. ඊට අමතරව ගොඩක් දේවල් තියෙනවා. නිකන් එක්සැම්පල් එකකට කියන්නම්, ඇඳුම අපි ෂූස් අනිවාර්යෙන් යූස් කරන්න. මොකද වීල් එකක් මොකක් හරි කකුලට වැටුනොත් එහෙම ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. අනිත් එක අඳින ටී ෂර්ට් එක එක දවසකට වඩා අඳින්න එපා. ඒක ගඳ ගන්නවා ඊළඟ දවසේ ඇඳලා.
ඒගේ මවා කාඩිය ෂන එක පැයක් කරන්න බලාපොත් වනන් ටීෂට් දෙකක් අඩුම ගන්න අරගන්න පොර කාඩිය සෙක්ෂණ එකෙද ගොඩක් ස්වට්වෙනවා ඒ වෙලා වෙදි පාවිශ් කරන්න එක ටීෂට්ටයකුත් අප වේට් එක සෙක්ෂණ එකට ආවම පාවිශ් කරන්න තව ටීෂට්ටයකු ඒ වගේ පොඩ්ඩක් හැමදේම හිතල කරන්න ඩිසිප්ලීන් තමයි නම්බවන් නම්බවන් ඩිසිප්ලීන් ඩිසිප්ලීන් ඇන් ඩිසිප්ලීන් ගයිස් මේ විඩියෝ එක හැමදෙනා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ෂෙයා කරන්න ඔයාගේ ජිම් පාට්නර් ටැග් කරන්න සමහරට ඔය රූල්ස් ෆොලෝ කරන්න නැති එක්කෙනෙක් ටැග් කරන්න පුළුවන් නම් ටැග් කරන්න ඇර පොඩ්ඩක් පෙන්න See you guys next time.